ආයුබෝවන් අද දවසට පුවත් වටිනාකමක් එක්කල තොරතුරු ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන් මම පුබුදු රත්නායක මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල දේරීම් කාරක සභාවට සහභාගී නොවන බව දෙමළ සඳහනේ පවසයි ජනපති අද සීෂෙල්ස් දිවයිනට නවපිල්ලේ අගෝස්තු අගසතියේ ශ්‍රී ලංකාවට එන බව සනාථ කරයි දුම්රිය අනතුරෙන් මියගිය 5 දෙනෙකුගේ අවසන් කටයුතු දොඩංගුඩදී ජාතික විසඳුමක් සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එක් නොවීමට දෙමළ ජාතික සංධානය අද පස්වරුවේ තීරණය කළ බව එම සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා පවසනවා මෙම තීරණය ගැනුනේ දෙමළ ජාතික සංධානයට අයත් දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් අද පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී කෙසේ නමුත් මෙම සාකච්ඡාවලදී උතුරු පළාත සඳහා ඉදිරිපත් කරන මහ ඇමති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකි වී නැහැ දෙමළ ජාතික සංධානයට අයත් දේශපාලන පක්ෂ කාර්යාලයකදී මෙම සාකච්ඡාව පැවැතුණේ ආර් සම්බන්ධින් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට දෙමළ ජාතික සංධානයට අයත් ෆෙඩරල් හෙවත් තමිල් අරසු පක්ෂය, ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය, TULF සහ EPRLF යන දෙමළ සංධාන නියෝජිතයින් එක්ව සිටියා. අපි අද දෙමළ සංධානය එකතු වුණා. මොකක් දේවල් සම්බන්ධව කතා කරා. අපි කතා කරපු වෙලාවේ අද තීරණයක් ගත්තා. පාර්ලිමේන්තු සිලෙක්ට් කමිටියකට අපි යන්නේ නැහැ කියලා. මේ තීන්දුව සම්බන්ධව අපි ස්ටේට්මන්ට් එකක් දවස් දෙකකින් තුනෙන් ඉෂු කරනවා. එච්චරයි. මේ වෙන විටත් මෙම තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ වෙනුවෙන් නියෝජිතයින් නම් කර අවසන්. දෙමළ ජාතික සම්ධානය මීටෙක් නොවුනහොත් ගන්නා පියවර කුමක් දැයි අමාත්‍ය කෙහෙලේ රඹුක්වැල්ල මහතා පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේ මෙලෙසින්. වේදිකාවක් ඇති කරන්නේ විශේෂයෙන්ම තේරීම් කාරක සභාවක් හරහා එතෙන් ආවම එතෙන්දී තමයි රජය කියන්නේ මෙන්න අපේ ස්ථාවරය ඔබතුමාලගේ ස්ථාවරය කියන්නේ ඔබතුමාලගේ අදහස් කියන්නේ ඒකට අවස්ථාව ලැබලා දුන්නා. ඉතින් අවුරුද්දකට වැඩි කාලයක් ඔවුන් ඒකට සම්බන්ධ වෙන්නේ නැත්නම් ආණ්ඩු කරන කණ්ඩායමට සිදු වෙනවා 13 වෙනි සංශෝධනය ගැන ගැම් ගැටලු තියෙනවා නම් ඒබට ආණ්ඩුව පැත්තෙන් හිතන විසඳුමක් ඉදිරිපත් කරා. ඉතින් රජයක් හැටියට මේක අයාලේ යන්න දෙන්න බෑ. තේරීම් කාරක සභාවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සියලු දෙනාම එක්කාසු වෙලා නැත්නම් රජයේ වගකීමක් තියෙනවා. රජයේ සුදුසු කියන ආකාරයට හිතන ආකාරයට යම් කිසි සංශෝධනයක් කිරීමේ අයිතිය සහ යුතුයකම තියෙනවා රජයට. දවසේ පුවත. ටැන්සානියාවේ එක්දින නිල සංචාරය නිම කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ සීෂෙල්ස් රාජ්‍ය වෙත ළඟා වුණා. ජනාධිපතිවරයා හේ දෙදිනක් ගත කිරීමට නියමිතයි. ටැන්සානියාවේ සංචාරය අතරතුරදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ 2013 ගෝලීය ප්‍රබල සහයෝගිතා සංසදයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වුණා. ටැන්සානියාවේ දරුසලාම් නුවරදී පැවැත්වෙන එම සමුළුවට අප්‍රිකානු කලාපයේ රාජනායකයන් රසක් එක්ව සිටියා. පිරසාර සංවර්ධනයේදී විද්‍යාත්මක හා තාක්ෂණික ගැටලු මෙන්ම සමාජ ආර්ථික හා දේශපාලන ගැටලු අධ්‍යයනය කරමින් ඒ සඳහා විසඳුම් සෙවීම මෙම සංසදයේ අරමුණයි. ගෝලීය ප්‍රබල සහයෝගිතා සංසදයට එක්ව සිටින රාජ්‍ය නායකයන් වෙනුවෙන් අද විශේෂ දිවා භෝජන සංග්‍රහයක්ද පැවැත්වුණා. දින තුනක් පුරා පැවැත්වෙන මෙම සංසදයේ සසිවාරයට සහභාගී වූ රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සාකච්ඡා පැවැත්තුවා. එතර ස්වාසිලන්ත රජු සහ මලයාසියානු අග්‍රාමාත්‍යවරයා ද වුණා. ජනාධිපතිවරයාගේ ටැන්සානියානු සංචාරයේදී දෙරට අතර වීසා නිදහස් කිරීම, බුද්ධ්‍යංශ හා ආරක්ෂක අංශ අතර සහයෝගිතාවට අදාළ සහ සංස්කෘතික සහයෝගිතාවට අදාළ ගිවිසුම් තුනකටද අත්සන් තැබුවා.
දැන් නොවැම්බර් මාසයේ ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ සමුළුවට විශාල සහයෝගයක් මේ රටෙන් ලැබුණා. අනිවාර්යෙන් ලංකාවේ ඒ සාකච්ඡාව පැවැත්විය යුතුයි. තාමත් උනන්දු වෙන්නේ අය ඒකට සහභාගී වීමට අපේ රටට එනවා කියලා වෙන රටවල් දිරිගැන්වීමේ වැඩපිළිවෙලකට ටැන්සේනියාවේ නායකත්වයේ අවතීර්ණ වුණා. අපි ඒ නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඒ සමුළුවට පිළියෙළවන ආකාරය අපි මේ අර විස්තර කර දුන්නා. ඒ පිළිබඳ ඒ අයගේ ලොකු ප්‍රශංසාවක් තිබුණා. ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සියලුම රටවල් ඒකට පැමිණෙන බව ටැන්සේනියාවේ නායකත්වය අපේ ජනාධිපති මහතා ප්‍රකාශ කළා. ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සංවර්ධන කටයුතු පිළිබඳ සියසින් දැක ගැනීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය පවසනවා. BBC ලෝක සේවය ප්‍රේක්ෂකයන් වෙතින් ලබාගත් ප්‍රශ්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය වෙත යොමු කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ සංවිධානය කර තිබුණා. එෙහිදී BBC දෙමළ සේවය වෙනුවෙන් එහි මාධ්‍යවේදියෙකු නවනීදන් පිල්ලේ මහත්මිය වෙත ප්‍රශ්නයක් යොමු කළා. යුද්ධය අවසන් වී වසර 4කට වැඩි කාලයක් ගත වී තිබුණත් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්දාන කටයුතු සහ වගවීමේ කටයුතු පිළිබඳ ප්‍රගතියක් දක්න නොලැබෙන බවට චෝදනා එල්ල වෙනවා. ශ්‍රී ලංකාව මට ආරාධනා කරලා තියෙනවා. ඒ අනුව මම නිල සංචාරයකට අගෝස්තු මාසයේදී යනවා. එවිට මට බලා ගන්න පුළුවන් එහෙ තත්ත්වය. යුද්ධයේ අවසන් සමයේ සිදු වූ දේවල් පිළිබඳව වගේම ගැටුම් වලට මුල් වූ කාරණා පිළිබඳව හොයලා බලන්න ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි කියලා මම සඳහන් කළා. ඒ වගේම ගැටුම් වලට මැදි වූ පිරිසගේ අයිතීන් ආරක්ෂා වෙන්නත් ඕනේ. මම බලාපොරොත්තු වෙනවා සංචාරයේදී හැකි තරම් පිරිසක් සමග සාකච්ඡා කරන්න. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය අගෝස්තු 25 වෙනිදා සිට 31 වෙනිදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනත් ආරියසිංහ මහතාද මීට පෙර අවස්ථාවක ප්‍රකාශ කර තිබුණා. මාලිගාවත්ත මන්සන්දිය, ටෙක්නිකල් මන්සන්දිය සහ සංගරාජ වටරව් මාතර අද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වුණා. පෙරහුරුවක් වශයෙන් ක්‍රියාත්මක වූ මෙම රථවාහන සැලැස්මේදී රථවාහන ධාවනය කෙරුණේ එක් දිශාවකට පමණයි. එක් දිශාවකට රථවාහන ගමන් කරවීමේ මෙම පෙරහුරුව අද උදෑසන 8ට ආරම්භ වුණා. ඒ අනුව මර්ධන මන්සන්දියේ සිට ටෙක්නිකල් මන්සන්දිය දක්වාත්, එතෙන් සිට සංගරාජ වටරවුම දක්වාත්, සංගරාජ වටරවුමේ සිට මර්ධන මන්සන්දිය දක්වාත් රථවාහන ගමනාගමනයේ සිදු වූයේ එක් දිශාවකට පමණයි. මාලිගාවත්ත පාර සහ ආමන් වීදිය දෙස සිට පිටකොටුවට පැමිණෙන වාහන මෙම රථවාහන සැලැස්ම ඔස්සේ නව මාර්ගයක් වෙත යොමු කර තිබුණා. ඒ සංගරාජ වටරවුමෙන් පංචිකාවත්ත පාර ඔස්සේ එල්ෆින්ස්ටන් රඟහල අසලින් දකුණට හැරී ටෙක්නිකල් මන්සන්දියට පිවිස එම මන්සන්දියෙන් වමට හැරි පිටකොටුව දක්වා ගමන් කිරීමටයි. ගාමිණී සිනමා වටරෝම දෙසින් සහ පුංචිබොරැල්ල දෙසින් ආමර් වීදිය හා මාලිගාවත දෙසට පිවිසෙන වාහනද නව මාර්ගයක් වෙත යොමු කර තිබුණා. ඒ මර්ධන මන්සන්දියෙන් ටෙක්නිකල් මන්සන්දිය දක්වා පැමිණ එම මන්සන්දියෙන් දකුණට හැරි සංගරාජ මාවත ඔස්සේ ගමන් කිරීමයි. කෙසේ වෙතත් මෙම රථවාහන පෙරහුරුව හේතුවෙන් අද දහවල් ටෙක්නිකල් මන්සන්දිය ආශ්‍රිතව තරමක රථවාහන තදබදයක් ඇති වුණා. ඊට හේතු වූයේ මාර්ගයේ මැද මංතීරුව වෙන් කිරීම සඳහා ඉදිකර තිබූ බැමි හේතුවෙන් රථවාහන වලට පිවිසීමට නියමිත මංතීරුව දක්වා ගමන් කිරීමට අපහසු වීමයි. මොකද මේ ඇවිල්ලා මිනිසුන්ට යන්න විදියක් නැහැ. ඒ බලන්න ඉර වෙලා ඔක්කොම ඉන්නේ. ඒක නෙමෙයි වෙන මාර්ගයක් කරගත්තා නම් හොඳයි. හොඳයි ඒක ලේසි. දැනට නම් කියන්න බෑ. ටිකක් බලන්න ඕන. බල්ලා තමයි කියන්නේ. එකපාරට කියන්න බෑ. තව පුරුදු වෙන්නත් තියෙනවනේ මිනිසුනේ. බල්ලා තමයි කියන්න පුළුවන්. ඔව් අයර වැඩි කරන්න ඕනේ. මාර රවුමක් ගාලා ඉන්න ඕනේ අයියේ. මේ කරියන්න. ට්‍රැෆික් එක අඩුයි. තැනට තියෙන සත්‍ය අනුව. හොඳයි කියලා හිතනවා මේක. ට්‍රැෆික් එක අඩු මං හිතන්නේ. නව රථවාහන සැලැස්මට අනුව පිටකොටුව දෙස සිට සහ අධිකරණ සංකීර්ණයේ දෙසින් ගාමිණී සිනමා වටරවුම හෝ බොරැල්ල දෙසට යන වාහන සංගරාජ වටරවුම දක්වා ගමන් කර එතනින් පංචිකාවත මාර්ගය හරහා මර්ධන මන්සන්දියට පිවිස ගමන් කළ යුතු වෙනවා. අද දිනේ ක්‍රියාත්මක වූ රථවාහන සැලැස්මේදී මාලිගාවත මාර්ගයේ සිට පැමිණෙන වාහනවලට සංගරාජ වටරවුම පසු කර ආමර වීදිය දෙසට හැරවීමට හැකියාවක් ලැබුණේ නැහැ. එලෙස පැමිණෙන වාහනවලට කෙතරාම පාර, බබපුල්ලේ පාර ඔස්සේ ග්‍රෑන්ඩ් පාස් මාවතින් ආමරවීදිය පොලිසිය හන්දිය ඔස්සේ ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබුණා. අද ක්‍රියාත්මක වූ රථවාහන පෙරහුරුව පොලිසිය දැඩි නිරීක්ෂණයට ලක් කළා. කොළඹ පොලිස් රථවාහන කොට්ටාසයේ සඳහන් කළේ මෙම රථවාහන පෙරහුරුවේ සාර්ථකත්වය පිළිබඳ පරීක්ෂාවට ලක් කර ඉදිරියේදී මේ ක්‍රියාත්මක කරනවද නැද්ද යන්න තීරණය කරන බවයි. මෙම රථවාහන පෙරහුරුව හෙට පෙරවරු 8 සිට පසවරු 4 දක්වාද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ආස්මි වලට පැණි දානවා වගේ පාරට තාර දාලා ආසියාවේ ආශ්චර්ය වෙන්න බෑ කියලා බන්දුල ඇමතිතුමා කියනවා.
ඒගෙන දැනගනිමු රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන් අද මේ අය හුඟක් අය කතා කරනවා මහා ජාත්‍යන්තර ඇඟිලි ගැහිම් ගැන ඒ උපවාස කරනවා මගදී අතාරිනවා ලොකු ලොකු සටන් පාත ගන්නවා මගදී අතාරිනවා පොරක් වෙන එදත් මිනිස්සුන්ව රැවට්ටුවා උණුසන්නිපාතේ හැදිලා තිබිච්ච කාලේ බී ප්‍රෝපු පෙත්තක් දැන් අපි උණුසන්නිපාතේ හොඳ කරගෙන ඒත් අපිට කියනවා මේ පෙත්තේ මේ විදියටම දිගටම බීගෙන යන්න කියලා දැන් උණුසන්නිපාතේ හැදිලා තිබිච්ච වෙලාවට බීපු පෙත්ත මොකටද දැන් බොන්නේ ළඩේ හොඳ වුණත් මේ පෙත්තම මේ විදියටම බොන්න කියලා කියන්නේ අනාගතයේදී මේ රටට නැවත උණුසන්නිපාතේ හදන්න බලන් ඉන්නා ඒ තුමාගේ අදහසනේ ඇත්තටම රටවල් දෙකක් අතර ඇති කරගත්ත එකඟතාවය සංශෝධනය කර ලක් කරනවා නම් එනං ඒ රටවල් දෙක අතරම යම් සාකච්ඡාවකින් ඒක සිදු විය යුතුයි එහෙම නැතුව විමල් වීරවංශෝ පාට්ලි චම්පික රණවක කියන එකකට මේවා සංශෝධනය කරන්න බෑ මොන තර්කයේ ඉදිරිපත් කළත් අපිට කමක් නැහැ අපේ රණවිරුවන් 26000ක් ජීවිත පූජා කළේ මේ රටේ කීය භාවය වෙනුවෙන් ඒ අයට කරන ගෞරවයක් ලෙස අපි මේ පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා මේවල කියන ඔය නොයෙකුත් භූත කතාවට අමතරව ඇත්ත කතාවට අපි අයි මේගොල්ල විරුද්ධ මේගොල්ලන්ට ඒ පළාත් ඡන්දය ඉල්ලන්න බෑ ඒගොල්ලන්ගේ දර්ශනය තියන්නේ සිංහලවාදී දර්ශනය ඉතින් ඉන්නවා මම ශ්‍රී ලංකා කැපුවත් නිල්පාට මට කණ්ඩ නැතත් හතරගාතෙන් ගියත් පුතේ මම නම් ශ්‍රී ලංකම කියාගෙන ඉන්නේ එහෙම ඉන්න ඉන්න ඉතින් හැමදාම මෙහෙම තමයි ඉන්නේ දැන් මේ හතරවෙනි අවුරුද්ද යන්නේ අපි කවුරුත් බලාපොරොත්තු වුණා යුද්ධය අවසානය සමගම අපේ රට තුළ විශාල ආර්ථික පිම්මක් නිර්මාණය වෙයි කියලා අපේ රටට ප්‍රාග්ධනය අවශ්‍යයි අපිට ප්‍රාග්ධනය නැතුව අපේ රටට ඉදිරියට යන්න බෑ මේක දකුණු ආසියාවේ ආචාර්ය බවට පත් කරන්න බෑ ප්‍රාදේශ සභාවෙන් ගල්කට ටිකක් ගෙනල්ලා ලී කොටේකින් තලලා ආස්මී වලට පැණි දානවා වගේ තාර ටිකක් දාලා එහෙම කළා ආසියාවේ ආචාර්ය වෙන්න බෑ අලුත්ගම ගණේගම අනාරක්ෂිත දුම්රි හරස් මාර්ගයේ සිදු වූ දුම්රි අනතුරෙන් මියගිය 5 දෙනෙකුගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඒ කලුතර දොරම්ගොඩ අමගහ කුඹුර පොදු සුසාන භූමියේදී. පසුගිය 25 වනදා රාත්‍රියේ අලුත්ගම ගණේගම ප්‍රදේශයේදී වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස අනතුරට ලක්ව මිය ගියේ දොඩම්ගොඩ අඹගහ කුඹුරේ සිට බේරුවල පොසොන් තොරණ බැලීම සඳහා පැමිණි පිරිසක්. ඉන් එක් අයෙකුගේ අවසන් කටයුතු පෙරේදා සිදු කළ අතර සිසු 5 දෙනාගේ අවසන් කටයුතු අද සිදු කළා. අද අවසන් කටයුතු සිදු කළ 5 දෙනා අතර එකම පවුලේ මවක සහ දියණියන් දෙදෙනෙකුද වනවා. අනෙක් දෙදෙනා අදාළ වෑන් රථයේ පැද වූ රියදුරුවරයාගේ බිරිඳ සහ දියණියයි. ඔවුන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර නිවෙස් දෙකෙහි වෙන වෙනම සිදු කිරීමෙන් අනතුරුව දේහයන් අඹගහ කුඹුර පොදු සුසාන භූමිය වෙත රැගෙන ආවේ විශාල පිරිසකගේ සෝසුසුම් මැදේ. මිහින්තලයේ මහකණ දරාව ප්‍රදේශයේ නිවසක් අසල වලක් හරමින් සිටි පිරිසකට මිනිසෙකුගේ බවට සැක කරන අස්ති කොටස් හමු වී තිබෙනවා. මෙම අස්ති කොටස් අද අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත්වරයා පරීක්ෂාවට ලක් කළා. මහකනදරාව වම් ඉවුර යායේ එක ජනපදයේ නිවසක් අසල වලක්කාරමින් සිටි පිරිසකට මේ අස්ති කොටස් හමු වී තිබෙනවා. නිවසේ හිමිකරු පැවසුවේ පොළොව මට්ටමේ සිට අඩි 4.5ක් පමණ ගැඹුරින් මේ අස්ති කොටස් හමු වූ බවයි. එයා පැත්තෙන් වල කපන්න කියලා දවස් 4ක් විතර මම වල කැපුවා. ඇට කැලියක් වතුනා. ඇට කැලිය මම දන්නේ නැහැ මිනිස්සුන්ට කැලියද හරක්කට කැලියද කියලා දන්නේ නැති කොමට මම ඒක වෙලා පොලිසියට දැනුවත් කරා. මෙම අස්ති කොටස් අද අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් අමරසේන හෙට්ටිගේ මහතා පරීක්ෂාවට ලක් කළා. වැඩබලන මහේස්ත්‍රාත්වරයා එහිදී පොලිසියට නියෝග කළේ අදාළ අස්ති කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරි DL වෛද්‍යරත්න මහතා වෙත යොමු කරන ලෙසටයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ 87 වැනි වාර්ෂික නිලවරණය අද පැවැත්තුණා. ඒ වෛද්‍යවරුන් හා වෛද්‍ය නිලධාරීන් වෙනුවෙන් තම සංගමයට නියෝජිතයින් පත් කර ගැනීම සඳහායි. අද පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා මෙම ඡන්ද විමසීම පැවැත්ුණේ කොළඹ පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී. දෙවේනපුරා විසිරී සිටින රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සමාජිකයින් ගණන 15000කට අධිකයි. ඔවුන්ගේ නියෝජනයන් වෙනුවෙන් 2013 සහ 2014 වසර සඳහා විධායක සභාවක් සහ මධ්‍යම කාරක සභාවක් පත්කර ගැනීම වෙනුවෙන් මෙම ඡන්ද විමසීම පැවැත්ුණා. මේදී පත්කර ගනු ලබන විධායක සභිකයින් ගණන 11ක්. අද දිනේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දෙවේනපුරා විසිරී සිටින වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මෙම නිලවරණයේ වැළැක්වීම සඳහා වාරණ නියෝගයක් නිකුත් කරන්නයි පසුගියදා කොළඹ දිසා අධිකරණයට වෛද්‍යවරුන් පිරිසක් පෙත්සමක් ගොනු කර තිබූ අතර ඊයේ කොළඹ දිසා අධිකරණයේම පෙත්සම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. අද මෙම නිලවරණයේ පැවැත්වුණේ ඒ අනුවයි. මෙවර නිලවරණයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති තනතුර සඳහා අපේක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. ඒම සංගමයේ හිටපු සභාපති රිචුආරය ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මහතා සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය කුමාරත්නායක මහතායි. මෙම නිලවරණය වැළැක්වීම සඳහා පරාජය නියත පාර්ශ්වයක් විසින් ගොනු කරනු ලැබූ පෙත්සමක් එය ද්වේෂ සහගත සහ සද්භාවයෙන් තොර පැමිණිල්ල ගොනු කිරීමක් ලෙස සලකා ගරු දිසා අධිකරණය විසින් ඊයේ දිනේදී ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මේ මැතිවරණ කමිටුව විශේෂඥ වෛද්‍ය ඩී.සී. රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් යුතුව ඉතාමත් පාරදෘශ්‍යභාවයෙන් කටයුතු කරන බවක් ඊයේ ගරු අධිකරණ තීන්දුවෙනුත් පැහැදිලි වුණා. ඔවුන්ගේ හැකි උපරිම ශක්ති ප්‍රමාණයෙන් මේ කාර්ය සාර්ථක කර ගැනීමට උර දෙමින් මේ වෙනුවට පවතිනවා. क्रिकेट पित्तकिन पहरदी पुद्गले कुघातने किरीमे सिद्धियक संबंधेन सेकपिट गाल्ले लबदूव श्री विजयाराम विहारस्थाने हिमिनमक पोलिस अत्तरंगुवट गेन तिबेनवा एम हिमिनम गाल्ले प्रधान मैस्ट्रात्वरे अहमोट इदिरिपत् किरीमेन अनतुरुव लबन मास 9 वनदा दक्वा रक्षित बंधनागार गत करन लेसट नियोग केरुना मेलेस पहरकैमट लक्व मेगोस तिबेन्ने गाल्ले यक्कलमुल प्रदेशे पदेंची समन तिलकरत्न नमति देदरुबियेक ओ मीट दिन देककट पेर गाल्ले लबदूव श्री विजयाराम विहारस्थानेट तवत् पुद्गलेकु समग गोस तिबेनवा ඒ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ බැහැදකීමටයි පන්සලේ ඇතුළට ගියා ඊට පස්සේ පොඩි මහමුදිරෝ ඇවිල්ලා අරයන් අමුව තමයි කාගෙන් අවසරයක් ඇතුළේ ඇතුළට ආයේ කියලා මහමුදිරෝ වහම මෙතන පිටරෝ කියලා මම ආවේ එළියට මම කුමහත්තයා කිව්වා මේ මහමුදිරෝ ජලා කුයි දාන්න එපා ටිකක් දුර යනකොට පන්සලේ ඇතුළට ගිහිල්ලා ගත්ත පිත්තක් දුවලෙල්ල අරයට ගා ගැහුවා ගහපු ගමන් එයා වැටෙන බිම වැරණ ගහන ගහන ගියා අර එහා පැත්තේ එක්කෙනෙක් ආවා එයා ගත්ත පිත්ත එපාර ආව පොල්ල කරා මට ගහන මට දෙකක් වැදුනා වැදුණු ගමන් මම පැනලා තිබ්බා පහර කැමරට ලක්ව පුද්ගලයා අදාළ භික්ෂුන් වහන්සේ විසින්ම කරාපිටිය ශිෂ්‍යන රෝහල වෙත රැගෙන ගොස් තිබුණා. අනතුරුව ඔහු සවස රෝහලෙන් පිටව ගොස් ඇති අතර පසුව ලේ වාහනයක් හේතුවෙන් ඔහු නැවත උඩුගම රෝහලට ඇතුළත් කිරීමට ඥාතීන් පියවරගෙන තිබුණා. උඩුගම රෝහලෙන් ඔහු නැවතත් කරාපිටිය රෝහලට මාරු කර එවා ඇති අතර එම රෝහල තුල ප්‍රතිකාර ලැබන අතරතුරයි ඊයේ රාත්‍රියේ මේ පුද්ගලයා මිය ගොස් තිබෙන්නේ. පිටිදාලට ගෙනාට පස්සේ නහයෙන් කටින් ලේ දාන්න ගත්තා. හාමුදුරු කෙනෙක් මෙහෙම ගහයි කියලා කවදාවත් හිතන්නේ නැහැ. අනි වගේ දේවල් සමාජයේ තව කෙනෙකුට සිද්ධ නොවෙන්න මමක බලාගන්නේ කියලා තමයි මට ඉල්ලන්න තියෙන්නේ. තවත් දේශීය පොත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. හක්මන දෙනගම වැවෙහි අද දහවල් දිනෑමට ගිය වයසවරුදු 19 ක ශිෂ්‍යෙක් දියගිලි ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ සිරුර අද පස්වරුවේ සොයාගනු ලැබුවා. මතුකරේ අලෙවි කිරීම සඳහා ව්‍යාජ ලේබල් යොදා සකස් කළ නීති විරෝධී මත්පැන් බෝතල් 960ක් අදාළියෝම හැටන් පොලිසිය බුද්ධ්‍යංශ නිලධාරීන් සොයාගත්තේ ඔවුන්ට ලැබුණු තොරතුරුකට අනුවයි. මේ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවටගෙන තිබෙනවා. හඟුරංකෙත මහනුවර මාර්ගයේ කන්ද හන්දිය ප්‍රදේශයේදී අනනොතකා ධාවනය කළ ලොරි රථයකට අද උදෑසන තලාතෝයේ පොලිසිය ටයර් වලට වෙඩි තබා නතර කර පරීක්ෂා කිරීමේදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ ගවයින් 24 දෙනෙකු සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම ගවයින් සොයා ගන්නා විටත් ඉන්පස් දෙනෙකු ලොරිය තුලම මිය ගොස් සිටියා. රටේ ඉදිරි පරම්පරාවට භාෂාව බාධකයක් නොවීම සඳහා සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම හොඳින් ඉගෙනීමට අවස්ථාව සැලසිය යුතු බව අද පැවති සම්මේලනයකට එක්වමින් නීතිපති එස් පාලිත ප්‍රනන්දු මහතා පැවසුවා. අප්‍රිකානු නිල සංචාරයේ දෙවන අදියර ආරම්භ කරමින් දකුණු අප්‍රිකාව බලා පැමිණි ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා එරට ජනාධිපති ජේකොබ් සූමා හමු වුණා. මෙම සංචාරය අතරතුරු ඇමරිකානු ජනාධිපතිවරයා දැනට රෝහල්ගත කර සිටින නෙල්සන් මැන්ඩෙලාගේ පවුලේ සමාජිකයන් හමු වීමට නියමිත බවත් වාර්තා වෙනවා. ඒ ගැන තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරු. දකුණු අප්‍රිකාව බලා පැමිණි ඇමරිකානු ජනාධිපතිවරයා එරට ජනාධිපති ජේකබ් සූමා සමග ද්විපක්ෂීය සම්බන්ධතා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. දවල මන්දිර ආරංචි මාර්ග පවසන්නේ මෙම සංචාරයේදී ඇමරිකානු ජනාධිපතිවරයා රෝහල්ගත කර සිටින නෙල්සන් මැන්ඩෙලා හමු නොවුනත් ඔහුගේ පවුලේ සමාජිකයින් පෞද්ගලිකව හමුවීමට තීරණය කර ඇති බවයි. ඔබාමා නෙල්සන් මැන්ඩෙලා වසර 18ක් සිරගත කර සිටි රෝබන් දූපතේ සංචාරයක නිරත වීමට නියමිත බවත් වාර්තා වෙනවා.
සති දෙකක් පුරා පැවති ගැටුම් වලින් අනතුරුව සිරියාවේ දකුණු දිග ඩෙරා නගරයේ බලය සරන්කාමින් අත්පත් කරගෙන තිබෙනවා. ඩෙරා නගරයේ පිහිටි හමුදා මුරුපල මේවන විට පවතින්නේ සරන්කාමින් ග්‍රහණයේ. 2011 වසරේදී ජනාධිපති බෂාර් අල් අසාද් පාලනයට එරෙහිව එරට ජනතාව ප්‍රථම උද්ඝෝෂණ රැලිය ආරම්භ කරන ලද්දේද ඩෙරා නගරයෙන්. ඉන්දියාවේ උත්තරාකාන් ප්‍රදේශයේ ගෝලා ගංගාව පිටාර ගැලීම හේතුවෙන් අනතුරට ලක් වූ දරුවෙකු බේරා ගැනීමට සහන සේවා කණ්ඩායම් මෙහෙයුමක් තියත් කළා. මෙම දරුවා දර එකතු කිරීමට ගිය අවස්ථාවේ ගංගේ ජල මට්ටම වැඩිවීම හේතුවෙන් මෙම අනතුරුදායක තත්ත්වයට මුහුණ දී තිබෙනවා. ගංවතුර හේතුවෙන් අවතැන් වූ තවත් දහසක පිරිසක් මුදා ගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. අමිල්නාත් මාසිංහගේ සූදානම් ස්පෝර්ට්ස් කෝනර් ගෙනෙන්නට. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමග පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී ජයග්‍රාහී ආරම්භයක් ලබා ගන්නට බටහිර ඉන්දිය කොදෙව්වන් සමත් වුණා. ඒ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ කඩලු 6කින් ජය ගනිමින් කින්ස්ටන් හි සබිනාපා ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ 181 දිනක කොදෙව් නායක ඩ්වෙන් බ්‍රාවෝ පළමුව පන්දු රැකීම තෝරා ගත්තා. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ මහල සමගින් තරංග. කුසල් ජනිත් මෙම තරගයට ක්‍රීඩා කළේ නැහැ. විශේෂත්වය වුණේ රංගන හේරත්, ජීවන් මෙන්ඩිස් සහ අජන්ත මෙන්ඩිස් යන දඟ පන්දු යවන්නන් තිදෙනාම මෙම තරගයට කැඳවා තිබීමයි. තරංග සහ මහල පළමු කඩුල්ලට ලකුණු 62ක් එක්කලා. එම සබඳතාව බිඳවැටුනේ තරංග ලකුණු 25කට දෙවිය යමත් සමගයි. ඔහුගේ ඉනිමට 4-3ක් ඇතුළත් වුණා. මහල මෙම තරගයේදී සිය එක් දින දිවියේ 70 අර්ධශතකය වාර්තා කළා. ඔහු ලකුණු 52ක් ලබා සිටියේදී සුනිල් නාරයින්ගේ පන්දුවක් අමුවේ දෙවි ගියා. සංගකාර ලකුණු 17යි. චන්දිමාල් දෙවිගේ ලකුණු 21කට. එකන්තයක ඇන්ජලෝ මැතිව්ස් හුදකලා වෙද්දී පසුපෙළ පිටකරුවන් එකා පසුපසෙක ආදවි ගියා. මැතිව්ස් නොදෙවි ලකුණු 55යි. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 57කට බිඳවැටීම කැපිපෙනුණා. ශ්‍රී ලංකා ඉනිම වෙනසෝ සුනිල් නරයින් කඩුලු 4ක් සහ රවි රාම්පෝල් කඩුලු 3ක් බිඳෙහිලුවා. ශ්‍රී ලංකා ක්‍රීඩකින් පන්දු වාර 48යි පන්දු 3කදී සියල්ලන් දෙවි රැස්කලේ ලකුණු 208ක් පමණයි. පිළිතුරු ඉනිම ආරම්භ කළ ක්‍රිස් ගේල් සහ ජොන්සන් චාල්ස් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අත දිගහැර පහර දුන්නා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 115ක් එක්කලා. චාල්ස් ලකුණු 29යි. විශිෂ්ට ඉනිම ක්‍රීඩා කළ ගේල් පන්දු 100කදී ලකුණු 109ක් ලබා ගත්තේ 4-9ක් සහ 6-7ක් සමගින්. ඔහු ඊයේ වාර්තා කළේ 121 එක් දින ශතකය. පන්දු ගෙවීමේදී කුලසේකර, අජන්ත සහ රංගන එක් කඩුල්ලක ගින්දවා ගත්තා. කොදෙව් ක්‍රීඩකින් පන්දු 37යි පන්දු 5කදී කඩුලු 4ක් පමණක් දෙවි ලකුණු 209ක් ලබාගෙන මේ තරගයේ ජයගත්තා. තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ ක්‍රිස් ගේල්. තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මීළඟ තරගය හෙට ඉන්දියාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර කින්ස්ටන් හිදී පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් ස්පෝර්ට්ස් කෝණ තුලින් අදට ඔබෙන් සමගන්නවා. හෙට දිනේදී දේශ විදේශ ක්‍රීඩා පිටියේ උණුසුම් කරන තොරතුරු සමගින් හෙට රාත්‍රියේ 7 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් හමුවෙමු. ඔබට සුබ රාත්‍රියක්. හිරු රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අදට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලි හමු වෙනවා හෙට රාත්‍රී 7 අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.